කාටම ලස්සන කරන රැල්ලේ පිටපැත්තට ආදරණීය තරුණ කැල තවත් ලස්සන සිතුවම් කීපයක් අද දවසේ ජනතා අයිතියටපත් කිරීම සිද්ධ කළා. මෙතුවක් දවස් සති ගණනාවක් තිස්සේ මේ ස්ථානයේ ආවරණය කරගෙන ඇඳපු ලස්සන සිතුවම මේ වෙලාවේ විවෘත වෙනවා. ඒ වගේම මේ ගහ පැත්තේ තියෙන බස් නැවතුම්පළ මේ මා රැඳිලා ඉන්නේ දංකොළුව මන්සන්දී. දංකොළුව හන්දියේ බස් නැවතුම්පළත් අද දවසේ ලස්සන සිතුවමින් හැඩ කරලා මහ ජනතාවට විවෘත කිරීම සිද්ධ කර ලැබුවා. ඒ සඳහා සහභාගී වුණේ දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ මැතිතුමා. පිටපැද්දර ප්‍රදේශයේ ආදරණීය තරුණ කැලගේ ආරාධනාවෙන් එතුමා ඇවිල්ලා මේ කාරණාව ඉතාමත් ඉහලින් අගය කරනු ලැබුවා. වීරසුමන වීරසිංහ මැතිතුමන් මේ ස්ථානයේ ඉඳලා තරුණ කැල අගයමින් කරපු අදහස් දැක්වීම ඔබටත් අහන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කාරණාව ඇතුලේ ලොකු කතාවක් තිබෙනවා. ඔබත් අහන්න, ඔබට ආරාධනා කරන මේ ලස්සන සිතුවම දකින ගමන් මේ වගේ ලස්සන වැඩ කරන තරුණහිත් අගය කරන්න, අගයන්න, ඔබත් එකතු වෙන්න. දංකොළුව හන්දිය මේ අපිට හුරු පුරුදු හන්දියක්. අපේ ජීවිතේ මම හිතන්නේ වැඩිම හවස්වරු ප්‍රමාණයක් ගත කරපු හන්දියක්. විශේෂයෙන්ම අපේ මේ අවුරුදු ගණනාවක් කලින් අපි හැමදාම හවස ගත කරපු හන්දියක්, අපේ ගම වගේම වෙච්ච හන්දියක්, අද ලස්සන හන්දියක් බවට පත් කරන්න ඒ තරුණ පිරිසේ නායකත්වය, දායකත්වය, ඒ හැකියාවන් තියෙන, කලා හැකියාවන් තියෙන දරුවන්ගේ මැදිහත් වීම තුළ දංකොළුව හන්දිය අපූර්ව හන්දියක් බවට පත් වෙලා තියෙනවා. මේ මොහොතේදී මම ඒ කටයුත්තට මැදිහත් වෙනවා. මම නම්ගම් කියන්න ගියොත් ගොඩක් දෙනා ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ කලා හැකියාවන් වලින් දායකත්වය ලබා දීපු ඒ දරුවන්, තරුණයන්, සහ තරුණියන් විශේෂයෙන්ම මේ චිත්‍රය සම්පූර්ණයෙන්ම අඳින්න වැඩිම දායකත්වයක් දුන්නේ විශේෂයෙන්ම දෙවියන් දෙදෙනෙක් මැදිහත් වෙලා ඔවුන් දිවාරා නිදිමරාගෙන රාත්‍රී කාලේ, වර්ෂාව කාලේ, පෞගේ කාලේ දිගටම වර්ෂාව තිබුණේ ඒ කාල පරිච්ඡේදයේ විශාල මැදිහත්වීමක් ලබා දුන්නා. ඒ විශාල ශක්තියක් ලබා දුන්න ඔවුන්ට අපේ ගෞරව ස්තුතිය ප්‍රද කරන්න ඕන. උදව් කරපු සියලු දෙනාටම අපේ ගෞරව ස්තුතිය ප්‍රද කරන්න ඕන. මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. වැඩේ හොඳයි කරන්න ඕන කියලා කියන නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. නමුත් වැඩේ කරගෙන යද්දී ඒ වැඩවල තියෙන අමාරුකම් අපහසුකම් දැන් දකිනවා. දැන් මේ රැල්ල අවසන් වෙලා තියෙන වෙලාවේ අපවිත්‍ර වෙලා තිබිච්ච ස්ථාන, එහෙම නැත්නම් පෝස්ටර් බැනර් කටවුට් ගහලා මේ කතා කරන අපි වගේ කණ්ඩායම තමයි වැඩියෙන්ම පහුගිය කාලේ පෝස්ටර් ගැහුවේ. ඒ වගේම ගමේ එහෙම අපවිත්‍ර වෙච්ච ස්ථාන විශේෂයෙන්ම පෝස්ටර් බැනර් කටවුට් වලින් නැති ස්ථාන බවට පත් වෙන්න ඕනේ කියලා හැඟීම තරුණ පිරිස අතර ඇති වෙලා එදා ඒ පටන් ගත්ත කටයුත්ත අද රැල්ල නිකන් සුනාමියක් බවට පත් වෙමින් හැම තැනම ඒ වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු වෙමින් යනවා. එම தத்துவයත් වල වුණත් මේ කඩුවත් අවසානයේ දක්වාම මැදිහත් වෙච්ච සියලු දෙනාට මගේ ගෞරව ස්තුතියක් ප්‍රද කරන්න ඕන. මේ චිත්‍ර ගැනත් වචනයක් කියන්න ඕන. මමත් සාමාන්‍ය පෙළ විභාගයට චිත්‍ර කරපු කෙනෙක්. මට චිත්‍ර වලට සම්මානයක් තියෙනවා. චිත්‍ර ගැන යම් හැඟීමක් තියෙනවා, යම් දෙයක් කුරුටු ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ චිත්‍ර මම ගොඩක් දේවල් දැකලා තියෙනවා. ගොඩක් දක්ෂ හැකියාවන් තියෙන වෘත්තීයමය මට්ටමේ හැකියාවන් තියෙන චිත්‍ර දැකලා තියෙනවා. හැබැයි චිත්‍ර කලාව තුළ දකින ඉතාමත් ප්‍රියකරු ලස්සනම චිත්‍රයක් මේ මොරක්කෝලේ දැකපු හොඳම චිත්‍රය කියන්න පුළුවන් මේ බිත්තියේ තියෙන චිත්‍රය. ඒ ඉතාමත් අපූරු වර්ණ සංකලනය, රූප, හැඩතල, ඒ රූ රටා සියල්ලක්මත් ඉතාමත් අපූරු චිත්‍රයක්. මම හිතන්නේ මෙතන ඇවිල්ලා මේ හන්දියම ඉන්න අමාරු ජනක් වුණත් ඇවිල්ලා භාවනාවක් විදිහට ඉන්න පුළුවන් චිත්‍රයක් බවට මම එදා අඳින වෙලාව අපි දැකපු වෙලාවේ දැක්කා. මටත් ඕනකම දුනා මේ චිත්‍රයේ සම්පූර්ණ චිත්‍රයක් විතර දකින්න ආසාවක් තිබුණා. ඉතාමත් අපූර්ව චිත්‍රයක් තමයි මෙතන ඇඳලා තියෙන්නේ. මම හිතන්නේ මේ දිනයන් දෙකනාගේ හැකියාවට අපි කවුරුත් නැවත වතාවක් අපුඩියක් ගහලා හරි ස්තුතිය කරන්න ඕන. පුදුමාකාර දක්ෂ අපූර්ව චිත්‍රයක්. චිත්‍ර ගැන යම් හැඟීමක් තියෙනවා දන්නවනම් ඉතාමත් අපූර්ව චිත්‍රයක් ඇඳලා තියෙනවා. බස් වෝල්ටගේ චිත්‍රත් ඉතාමත් හොඳ වර්ණ සංකලනයන් සහ අපූර්ව චිත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ මේ මොරක්කෝල්ලේ මෙහෙම හැකියාවන් තියෙන අය පුදුමයි, හිතා ගන්නත් බෑ. ඉන්දික රසන් කල්වාදී මහත්ම සාක්ෂි දරાવી මේ පුරවරේ ඉන්න දක්ෂතම ශිල්පීනුත් මේ මොරක්කෝරලේ ඉන්නවා. වුන් සමහරට ගමට වටිනාකම සමහරට ගමේ පිළිගත්තේ නැති අය අද ඒ හැකියාවන් තියෙන අය බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ගම්වල ඇඳපු 3D ත්‍රිමාණ රූප ඇඳින සහෝදරන් දැලුවම ඒ චිත්‍ර දිහා බලුවම පුදුම හැකියාවක්. මම හිතන්නේ වුන් ඉතාමත් හොඳ කටයුත්තක් හැකියාවන් තියෙන පිරිස් මේ ගම්වල ඉන්නවා. වුන් හඳුනා ගන්නත් මේක අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඉස්සරහට වැඩක් දෙන්න පුළුවන් මේ වගේ පන්සල් වල අර මේ චිත්‍ර අඳින්න දැඩෙන්න පුළුවන්. අත්‍තර මේ චිත්‍රය දිහා බලුවම මේක මෙතන ඉන්න හොඳ චිත්‍ර ශිල්පියෙක් ඉන්දික සාක්ෂි දරා මේක නිකන් කොලේකවත් අඳින්න බැරි චිත්‍රයක්. සාමාන්‍ය කැන්වස් එකකවත් ලේසියෙන් අඳින්න බැරි චිත්‍රයක්. මේ වගේ රළු බිත්තියක අඳින එක ලේසි කටයුත්තක් නෙවෙයි. මේක බිත්තියත් සම්පූර්ණයෙන්ම චිත්‍රකට සුදුසු පරිසරයක් නෑ. බිත්තියේ චිත්‍ර අඳින එකත් ලේසි වැඩක් නෙවෙයි. එහෙම තියෙද්දි මම හිතන්නේ සාමාන්‍ය චිත්‍ර කලාවය අඳින්න පුළුවන් කැන්වස් එකකම නනම් කොලේකවත් අඳින්න බැරි චිත්‍රයක් මේ බිත්තිය මත සටහන් කරලා තියෙනවා. ඒ පිළිබඳවත් මගේ විශේෂ ස්තුතියක් පුද කරමින් අපි මේවා රැක ගන්න ඕන. දැන් රැක ගැනීමේ වගකීම තියෙන්නේ
විශේෂයෙන්ම හන්දිය වැඩියෙන්ම ඉන්න අයට. ඒ වගේම මේක ආරක්ෂා කරගන්න, මේක රැක ගන්න කවුරුත් මැදිහත් වෙන්න ඕන. ඒ කාරණාව සිහිපත් කරමින් මේකට උදව් කරපුව වචනකින් හරි උදව් කරමු. මම හිතන්නේ ඒ ස්තුතිය වෙනම කරේවි. මම දන්නවා මේ කටයුත්තක තියෙන සංකීර්ණ බව, අමාරු බව වචනකින් හරි උදව් කරපුව, රුපියලකින් හරි උදව් කරපුව අනේ හොඳයි කියලා කියපු හැම දෙනාටම අපද ගන්නවා. මේකට උදව් කරපු හැම දෙනාටම සුබ අනාගතයක්, සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමින් මා නිර්ණ බොහොම ස්තුතියි. බීරසුමද බීරසින වැත්තුමන්ගේ අදහස් දැක්වීම නිකම්ම නෙවෙයි, චිත්‍රය අගයමින් කරපු අදහස් දැක්වීම අපේ ආදරණීය තරුණ කැලට, නංගිලාට, මල්ලීලාට ලොකු ශක්තියක්. එතන ගැන අපි නැවතත් ස්තුතිය පළ කරනවා. මේ ලස්සන සිතුවම් නිර්මාණයේ පසුබිමේ ඔබතුමා දීපු දායකත්වයක් තිබුණා. ඒ වගේම තවත් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් තමන්ගේ දායකත්වය ලබා දුන්නා. එවනම් ගංකොළුව හන්දියේ ලස්සන සිතුවම සති ගාණක් ඇඳපු ඒ ලස්සන සිතුවම අද ඉඳලා හැමෝටම බලලා සතුටු වෙන්න පුළුවන්. හිත නිවෙන වගක් මෙතෙන්ට ආවට පස්සේ දැනේවි. ඒක මේ තිරිතුඩේ අපූර්වත්වය, නිර්මාණය කරපු, නිර්මාණය කරන්න හයිය දීපු නිර්මාණකරුවන් එක්ක නිදිවරපු හැමෝටම ආශිර්වාදයක් වේවි. ඒ ආශිර්වාදයක් කරපින්නාගෙන අපි මේ වැඩසටහන මෙතකින් නිමා කරමු. වැඩි කතා කරන්න නැතුව ගසු නැදපු බස් හෝල් ටිකක් හරි ලස්සනයි. ඒ වගේම ධනංජය ඇතුළු කණ්ඩායම නැදපු පිටපත නගර මැදේ බස් නැවතුම, ඒ වගේ ලෝකෙම කතා කරපු ස්ථානයක් බවට පත් වුණා. ලීකටියම් කලාව එකතු කරපු නිසා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල බස් නැවතුමත් ඒ වගේම ලස්සන නිර්මාණයක්. ඉතින් ඉවෙනුවෙන් මහන්සි වෙච්ච, දායක වෙච්ච හැමෝටම නැවත ස්තුතිය පළ කරලා අපි මේ වැඩ කටයුතු නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. සමු ගන්නවා යලිත් දිනක හමු වෙන බලාපොරොත්තු වෙනවා. ස්තුතියි ඔබ හැමෝටම. ප්‍රවෘත්ති, කලාව, සතුට, ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න. තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න. සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න.